මෙමැස්වීම සංවිධානය කළ අපගේ සමාවන්න ගෞරවනීය සංඝරත්නයන් අවසරයි මෙමැස්වීම සංවිධානය කළ අප පක්ෂයේ අත්නගල්ල ආසන සංවිධායක අශෝක දයාරත්න මැතිතුමනි සම සංවිධායක වරුන් වන සමන් රාජපක්ෂ ජනක කුරුප්පු රංජන් පින්නවෙල යන මහත්මුරුනි අවපක්ෂයේ නියෝජ්‍ය නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැලවඩ මැතිතුමනි මධ්‍යම පළාත් පළාත් සභා මන්ත්‍රී චන්න ගලප්පත්තිගේ මැතිතුමනි අවපක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනුමා ෆොන්සේකා මැතිනියනි වේදිකාවට සිටින අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකතුමා ඇතුළු සංවිධායක සම සංවිධායක මහත්ම මහත්මීවරුනි පිටබුව අත්තනගල්ල වාසී ගෞරවනීය ජනතාවනි ආදරණීය දෙමාපියනි ආදරණීය සහෝදර සහෝදරියනි ආදරණීය දූදරුවනි අපි තමුන්නාන්සේලාට ප්‍රථමයෙන්ම අපේ ප්‍රණාමය පුද කරන්න කැමති අපේ උත්තමාචාර්ය පුද කරන්න කැමති අද රාජකාරි අවසානයේ සතියේ දිනයක් වෙලත් මහන්සියලා ගෙවල් දොරවල් වලට යන්න ඕන වෙලාවක අපිත් සමග රැඳී සිටිමින් තමුන්නාන්සේලාගේ ලෙන්ගතු බව තමුන්නාන්සේලාගේ මිත්‍රශීලීත්වය තමුන්නාන්සේලාගේ හිතවත් බව අප වෙනුවෙන් පෙන්වමින් නිර්භීතව මේ ස්ථානයේ රැඳී සිටීම ගැන රටේ දූෂණය මර්ධනය තර්ජනය පාතාලයේ රජකරන අවධියක ඒකාධිපති වියරුවෙන් පාලකයා ජනතාව බිය ගන්නවමින් ජනතාවගේ කටවල් වහලා තියෙන කාලයක මෙවැනි ස්ථානයක රැඳී සිටීමෙන් තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ නිර්භීත භාවය පෙන්වීම ගැන අපි ආඩම්බර වෙනවා බෞගිය කාලේ අපි වයබසා මධ්‍යම පළාත්වල මැතිවරණ ප්‍රචාරක රැලි වලට යනකොට මේ රටේ පාලකයා අපට තර්ජනය කරා ඒ පාලකයා ඔහුගේ ගැත්තන්ට කිව්වා ඕකුන්ට ගහලා හරි එලවලා එක ආසනයක්වත් ගන්න දෙන්න එපා කිව්වා එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදලා මාස 4යි රටේ අනිත් ප්‍රබල පක්ෂ තියෙන ඡන්ද ටික රැක ගන්න දඟලන වෙලාවක අපට පෙරලා තිබුණ අලුතෙන්ම ජනබල වේගයක් ගොඩනගන අලුතෙන්ම අඩිතාලමක් ගොඩනගන එවැනි වෙලාවක ජනතාව 92000ක් අපට ආශිර්වාද කරා අපට ආසන පහක් හම්බුණාට අපි ඒ ජයග්‍රහණය මැන්නේ අපි වටා රැස් වුණු 92000 ජනතාවගේ ශක්තිය ඒ වෙලාවේ ආණ්ඩුවටත් ලක්ෂ 9ක් ඡන්ද හම්බුණා ඒ ලක්ෂ 9 නැවතත් රවටුනේ බඩගෝස්ත්‍රවාදී දේශපාලනයට අවුරුදු 65ක් රවටුණා වගේ නැවතත් බොරු පොරොන්දු වලට අරක්කු භාග වලට නොයෙක් නොයෙක් වරදාන වලට තාවකාලික තෑගි භෝග වලට රවටුම ජනතාවක් හිටියා නමුත් අපට ආශිර්වාද කරේ රටට ආදරේ ජනතාව රටට වෙලා තියෙන අගතිය තේරුම් ගන්න බුද්ධිය තියෙන ජනතාව අපි තමුන්නාන්සේලා දකින්නේ රටට ආදරේ රට ගැන හිතන බුද්ධිමත් ජනතාව හැටියට අපි ආදරේ ඔබතුමාට අපි ආදරේ අපි ආදරේ ඔබතුමාට ආදරේ යා තමුන්නාන්සේලාගේ ශක්තිය අපේ ධෛර්යය අපි තමුන්නාන්සේලාට මේ රටට සේවය කරලා මේ අගාධයෙන් මේ රට ගොඩ අරගෙන අපි තමුන්නාන්සේලාට කෙසේ හෝ ගෙලෙහිවා දක්වන අපේ ජනතාව අතරට ගියාම ජනතාවගේ මුහුණු වලින් කියන නිහඬ පණිවිඩය තේරෙනවා ජනතාවගේ 95%ක් අද ඉන්නේ එකම මානසිකත්වයේ රාජපක්ෂලාට ගැතිගම් කරන 5%ක් වූ ජනතාව වරුණා මේ රටේ මුදල් අතපත ගන්න 5%ක් වූ ජනතාව වරුණම අද මේ රටේ මධ්‍යම පන්තියක් නැහැ
අදමේරත ඉන්නේ 195ක් දුප්පත් ජනතාව. කෑම කන්න බැරුව අඳින්න පළඳින්න බැරුව දහහක් ප්‍රශ්නවලට නැගෙලා ආර්ථිකය කඩන් වැටලා ජීවිතය ගැන බලාපොරොත්තු කඩන් වැටලා එක දවසක ගැන අවිනිශ්චිතභාවයෙන් කනස්සල්ලෙන් ජීවත් වෙන ජනතාව තමයි අද මේ රටේ 195ක් මේ ජනතාව වෙනුවෙන් තමයි අපි මේ ගමන යන්න උත්සාහ කරන්නේ අපට බඩගෝස්තරේ වඩා ගන්න ඕන නම් මේ තියෙන ප්‍රබල පක්ෂවල අපට එල්ලෙන්න පුළුවන් උතුමාණෝගේ දැස් ශක්තිමත් කරන්න යන අපට කාලා බීලා ඉන්න පුළුවන් උතුමාණෝගේ වරදාන ලබන්න ගියා නම් අපට අවශ්‍ය විදියට සැප පහසුකමින් ජීවිතය ගෙවන්න පුළුවන් නමුත් අපට තමුන්නාන්සලා රවට්ටන්න වෙනවා තමුන්නාන්සලාට බොරු කියන්න වෙනවා තමුන්නාන්සලාව අතරමං කරන්න වෙනවා තමුන්නාන්සලාගේ බලාපොරොත්තු කඩා බිව දාන්න වෙනවා තමුන්නාන්සලා වෙනුවෙන් සේවයක් නොකර අපේ බඩ වඩා ගන්න සිද්ධ වෙනවා අපිට ඒක කරන්න බැරි හින්දා තමයි සුරකියොත් එක්ක ඉඳලා මැක්කොත් එක්ක නැගිටින්න බැරි හින්දා තමයි අපි තමුන්නාන්සලා වෙනුවෙන් වෙනව බලවේගයක් ඇති අපි නැවුම් ඡන්ද ලකුණක් තමුන්නාන්සලාට අඳුන්නලා දුන්නා තමුන්නාන්සලාගේ අලුත් පක්ෂය අලුත් ඡන්ද ලකුණ මේක තවදුරටත් අපේ පක්ෂයක් නෙමෙයි මේක තමුන්නාන්සලාගේ පක්ෂයක් විකල්පයක් නැතුව හිටපු ජනතාවට රටේ හැමදාම වෙන දේ දැක දැකත් කලකිරීමෙන් ජීවත් වුණත් කරන්න දෙයක් නැතුව හිටපු ජනතාවට අපි අලුත් ගමනක් යන්න ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැදුවා තමුන්නාන්සලාට අහිමි වෙලා තියෙන කතා කිරීමේ නිදහස අදාල් ප්‍රකාශ කිරීමේ නිදහස මානුෂීය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස මේ සියල්ල එකතු කරලා කැටි කරලා ගත්තම ප්‍රජාතන්ත්‍රවාදී මේ ප්‍රජාතන්ත්‍රවාදී ලබා දෙන්න තමුන්නාන්සලා වෙනුවෙන් අපි මේ පක්ෂය ගොඩ නැගුවා අපේ පක්ෂයේ ප්‍රබලයෝ නැහැ අපේ පක්ෂයේ ඉන්නේ ඔක්කොම අලුත් මොහොන තමුන්නාන්සලා අතර ජීවත් වෙන මොහොන තමුන්නාන්සලා මේ කනබොන තමුන්නාන්සලා මේ ගමන් බිමන් යන තමුන්නාන්සලා මේ නදින පළඳින තමුන්නාන්සලාගේ ප්‍රශ්න තේරෙන කට්ටිය තමයි අපේ පක්ෂයේ මේගොල්ලන්ට බෑ තමුන්නාන්සලා රවටන්න මේගොල්ලන්ට බෑ පුද්ගලික න්‍යාය පත්‍රවල යන්න මේගොල්ලන්ට ජනතාව අමතක කරොත් අපේ පක්ෂය රැඳෙන්න බෑ ඒකාන්ත අපි තමුන්නාන්සලා වෙනුවෙන් මේ පෙළගැස්ම ඉදිරියටම කරගෙන යන්න රතුපස්සල වගේ වෙඩි තිබ්බත් කටුනායක තරුණයින්ට වගේ වෙඩි තිව්වත් අලාවත දීවරයන්ට වගේ වෙඩි තිව්වත් තව අවුරුදු 10 15 අපට හිරපත් කරන්න වුණත් තව තවත් බොරු චෝදනා වලට උසාවි ගන්න බඩ ගන්න වුණත් කොච්චර තර්ජන මර්ධන කරත් අපි රාජපක්ෂ පාලනයට බය ආපහු හැරෙන්නේ නැහැ අපි අනිවාර්යයෙන්ම අපි අනිවාර්යයෙන්ම මේ වෙනස වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් වෙන්නේ තමුන්නාන්සලා දන්නවා අද මේ රටට වෙලා තියෙන ලොකුම පිළිලය මේ රටට තියෙන ලොකුම පිළිකාව තමයි මේ රටේ ඉන්න අන්ත දූෂිත පාලකයා මේ පාලකයා හැමදාම දෙන්නේ වැරදි පූර්වාදර්ශ දූෂණය වැඩි මුදල් හොරකම් කරනවා ජනතාවට සාධාරණ මැතිවරණයක් නැහැ යන යන තැන දෙන්නේ වැරදි පූර්වාදර්ශ වැරදි කරන අය ආරක්ෂා කරනවා රටේ යුක්තිය සාධාරණේ නැති වෙලා දේශපාලන ඇඟිලි ගැසීම නිසා නීතිය රකින්නන්ට නීතිය රකින්න බෑ මේ ආකාරයට මේ පාලකයා මේ රට විනාශ කරමින් පවතිනවා මේ රට ආසියාවේ ආශ්චර්යයක් තමුන්නාසලාට අපි දන්නවා ආසියාවේ ආශ්චර්යයක් වෙන්නේ කොහමද අපට අද තුන් වේල කණ එක ප්‍රශ්නයක් ජන ජීවිතේ ගොඩනගා ගන්න එක ප්‍රශ්නයක් ජනතාවට අවශ්‍ය මූලික දේවල් ලබා ගැනීම ප්‍රශ්නයක් මේ මොලේ නැති නායකයා කියනවා අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන ගමනක් යනවා. නමුත් අපි දන්නවා ආසියාවේ තියෙන රටවල් ආසියාවේ තියෙන සිංගප්පූරුව ඒක පුද්ගල ආදායම ඩොලර් 48,000යි. ජපානය ඩොලර් 40,000යි. චීනය ඩොලර් 35,000යි. දකුණු කොරියාව ඩොලර් 32,000යි. ආසියාවේ ආශ්චර්ය ඩොලර් 2,000යි. අඩුම ගානේ මේ ඩොලර් 2,000ක් තමුන්නාන්සලාගේ අතට එනවනම්
එහෙමනම් හතර දෙනෙක් ඉන්න පවුලකට වර්ෂයකට ලක්ෂ 10ක් හම්බ වෙන්න ඕන. නමුත් අපේ රටේ තියෙන සල්ලි වලින් 90%ක් පාලනය කරන්නේ 90%ක් අතපත ගන්නෙ මේ රටේ දූෂිත පාලකයාගේ ගැත්තෝ නෑදෑයෝ පවුල්වලය පමණයි. තමුන්නාසලා ඉතුරු 95%ක් ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ මේ රටේ මුදල් වලින් 10%යි. ඒකයි තමුන්නාසලාගේ ජීවිතේ දුෂ්කර වෙලා තියෙන්නේ. නමුත් මේ රටේ පාලකයා සුරසැප විඳිනවා. ඔහුගේ සුඛ විහරණ වෙනෙන් වෙනුවෙන් තමුන්නාන්සලා දහඩිය වගුරලා හම්බ කරලා බදු ගෙවන මුදල් ඔහුගේ සුඛ විහරණ වෙනුවෙන් වෙන වෙනවා. තමුන්නාන්සලා සියලු දෙනාම වර්ෂයකට රුපියල් 42000ක් බදු ගෙවනවා. කිරි බොන දරුවා පවා වර්ෂයකට රුපියල් 42000ක් බදු ගෙවනවා. කිරි බොන දරුවා පවා ලෝකයේ 380000ක් නැහැ. කිරිබොන දරුවා පවා පරම්පරා පහකට ලෝකයට නැහැ. තමුන්නාසලා කනබොන දෙයින් කඩල ඇටෙන් කොත්තමල්ලි ඇටෙන් සීනි ඇටෙන් කොණ්ඩ කට්ටෙන් පාන් බාගෙන් ජින්ජර් බියර් බෝතලෙන් මේ හැම එකෙම ගෙවන බදු වලින් මේ රටේ පාලකයා සැපවිද. තමුන්නාසලා වෙන දෙයක් තියා පාලකයා අර කුරාන් සාටකෙන් බෙල්ල ගලදාගෙන හිටියට අද කුරහන් ඇටෙන උත්බදු වේවා. අද කුරහන් ඇටෙත් මේ රට ගේන්න පිටරට. ඒ තරමට தත්වේට තියෙද්දි ජීවන බර තමුන්නාන්සලා වෙලාගෙන ඉඳෙද්දි මේ රටේ පාලකයා වෙනුවෙන් වර්ෂයකට කෝටි 850ක් වෙන් කරනවා. වර්ෂයකට කෝටි 850යි. දවසකට කෝටි 2000ක්. දවසකට ලක්ෂ 250ක්. ඔහුට නිකං පිනට තමුන්නාන්සලා දෙන කැමතිම වලට අමතරව ඔහුට පිනට දෙන යාන වාහන වලට අමතරව ඔහුට පිනට දෙන 3000ක ආරක්ෂාවට අමතරව ඇමරිකාවේ ජනාධිපති වෙනුවෙන්වත් මේ මුදලෙන් 4 එකක්වත් වෙන් වෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිගේ ආරක්ෂාව 500යි. ඇමරිකාවේ ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට ඉන්නේ 5 දෙනයි. අපේ ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට ඉන්නවා 500ක්. අපේ ජනාධිපතිගේ ආරක්ෂාවට ඉන්නවා හමුදාවේ 2000යි පොලිසිය 1000යි. මේ නාස්ති කරන්නේ තමුන්නාසලාගේ සල්ලි. තමුන්නාසලාගේ ජීවිත ගොඩනගන්න තමුන්නාසලාගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන් කරන්න ඕන සල්ලි මේ නාස්ති කරන්නේ. අපි දන්නා ලෝකයේ තියෙන දියුණු වෙච්ච රටවල් ශීලාචාර රටවල් ඒ වගේ නායකයින් ජනතාව වගේ මේ බදු සල්ලි නාස්ති කරන්නේ නැහැ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්. අපි දන්නවා එංගලන්තය කියන්නේ ලෝකයේ තියෙන පස්වෙනි ආර්ථිකය. මේ රටේ අගමැති ජීවත් වෙන්නේ සාමාන්‍ය තට්ටු නිවාසයක නිල නිවාසයේ තට්ටු නිවාසයක්. ඔහුගේ බිරිඳ රැකියාවක් කරන පවුල නඩත්තු කරන්න. බිරිඳට රැකියාවට යන්න රජයේ වාහන නැහැ. ඔහුගේ බිරිඳ කෝච්චියේ යනවා රැකියාව. කෝච්චියේ යනකොට අපි දැක්ක පහුගිය කාලේ ටිකට් නැතුව ගිහිල්ලා දඩමුදල් කෝච්චියවුවා. අපේ රටේ කොහමද ආර්යාවට කෝච්චියෙන් යන්න උනා? එවනම් එදාට තමුන්නාසලා ඔක්කොටම දුම්රිය පළ පැත්තට යාව තහනම්. ගිහිල්ලාම ඇඟේ පතේ අමාරුවට වෙනවම කෝඳුරු තෙල් හත්පට්ටයක් ගන්න වෙයි. අපේ රටේ ආර්යාවට කෝච්චිය ගිහිල්ලා දඩයක් ගැහුවා නම් කොහමද? එංගලන්තයේ අගමැතිතුමාගේ බිරිඳට දඩ ගැහුවා. ටිකට් නැතුව ගිහිල්ලා එක දවසක්. හදිසියක් වෙලා. අපේ ආර්යාවට දඩ ගැහුවා නම් දුම්රිය දෙපාර්තමේන්තුව පොළොවට සමතලා කරයි තිබුණ දරක්වත් සොයා ගන්න බැරිද? ඒක තමයි தත්ත්වේ. අපි දන්නවා කොරියාවේ අගමැති ලෝකයේ තියෙන 10 වෙනි ආර්ථිකයේ දකුණු කොරියාව අගමැති පාර්ලිමේන්තුව යන්නේ කෝච්චියේ. කෝච්චියට ගොඩ වෙලා මේ වගේ කණුවකට හේතු වෙලා පත්තරයක් කියව කීව යනවා. කවුරුවත් දෙගිටලා සීට් එකක්වත් දෙන්නේ නැහැ. තමුන්නාසලාගේ අගමැති කොහමද කෝච්චියෙන් පාර්ලිමේන්තුව යන්නේ? එවනම් කෝච්චිය ඇතුලේ ස්පිරිතාලෙකුත් හදලා දුම්රිය ස්ථානයේ තොරණක් ගහලා ගෙදරින් යන දුම්රිය ස්ථානයට යනකම් පාර දෙපැත්තේ උඩරට නැට්ටුව දාලා දුම්රියෙන් බහලා යන තැන ඉඳලා පාර්ලිමේන්තුවට යනකම් පාර දෙපැත්තේ පොඩි පොඩි ළමයින්ට ඉඳගෙන ඉස්කෝල ළමයින්ට නම් පොඩි වනවන ඉන්නේ සිංහ පොඩි. ඒක තමයි ලංකාවේ තත්ත්වය. මේක යථාර්ථයක්ද නැද්ද මම කියන දේ. අපි කියන්නේ මේ තුප්පහයි දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. තමුන්නාන්සලාගේ සල්ලි වෙනස් කරන විනාශ කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. අපට ආර්යවල උතුමාණන්ල වැඩක් නැහැ. දියුණු රටවල්වල වගේ ජනාධිපති කියලා මූණ ගාවට ගිහිල්ලා ඇහිලා දික් කළා කතා කරන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් අපේ රටේ එන්න ඕන.
උතුමාණෝ දැක්කම කකුල් වැවුලන දේශපාලන සංස්කෘතියක් අපට වැඩක් නැහැ. උතුමාණෝලා ආර්යවලා ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ. ඒගොල්ලෝ හොඳයි කටු ගෙවල් වල තියලා තියන්න කවදා හරි. තමුන්නාන්සලා වෙනුවෙන් කරපු දෙයක් නැහැ. තමුන්නාන්සලා දන්නවා උතුමාණ කෝටි 850ක් වියදම් කළාට අවුරුද්දකට තමුන්නාන්සලා ලක්ෂ 200ක් ජනතාව. තමුන්නාන්සලාගේ සෞඛ්‍ය වෙනුවෙන් වර්ෂයකට වෙන් කරන්නේ කෝටි 2000යි. එක මිනිහෙක් වෙනුවෙන් කෝටි 850යි. ලක්ෂ 200ක් තමුන්නාන්සලාගේ සෞඛ්‍ය වෙනුවෙන් වර්ෂයකට කෝටි 2000යි. ඉස්පිරිතාලවල ඇඳන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් දෙන්නේ නැහැ. තුන්ඩු අරගෙන ෆාමසියකට ගියාම ගන්න සල්ලි නැහැ. දවස් හතේ බෙහෙත් නැතුව දවස් දෙකක බෙහෙත් තරම් ගෙදර යනවා. ලෙඩුන් අසාධ්‍ය වෙනවා. සෞඛ්‍ය කඩන් වැටලා. තවුන්නාන්සලා පණවැගේ හදාගන්න දරුවෝ නොකා නොබි 1000ක් බලාපොරොත්තු තියාගෙන ඕනම කැපකිරීමක් කරලා මේ හදන දරුවෝ ලෝකෙට ණයයි. පරම්පරා පහකට ණයයි. මේ දරුවෝ ලක්ෂ 50ක් පාසල් යනවා මේ රටේ. හැම වර්ෂයකම ලක්ෂ 5ක් පාසල් වලට ඇතුල් වෙනවා. හැම වර්ෂයකම ලක්ෂ 5ක් පාසල් වලින් එළියට යනවා. නමුත් මේ දරුවෝගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වෙන් කරන්නේ කෝටි 6000යි. එක මිනිහෙක් වෙනුවෙන් කෝටි 850යි. ලක්ෂ 50ක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කෝටි 6000යි. මේක ප්‍රතිඵලය හැටියට වර්ෂයකට විශ්වවිද්‍යාල යන්න පුළුවන් 20000යි. විශ්වවිද්‍යාල යන්න බැරුව උසස් අධ්‍යාපනය කඩන් වැටිලා හැම වර්ෂෙම 480000ක් දරුවෝ අනාථ වෙනවා. අපට හම්බෙලා තියෙන උසස් පෙළ සමත් පුතු උලි වැඩ කළ ජීවත් වෙනවා. උසස් පෙළ සමත් දුවරු ඇඟලුම් කම්මලක සොච්චම් පඩියකට වැඩ කරනවා. මේ ආකාරයට අපේ අධ්‍යාපනය විනාශ කරලා රටේ ආර්ථිකය කඩන් වැටලා කර්මාන්ත ශාලා එකක් කර එකක් වහලා කර්මාන්ත ශාලා 600ක් පමණ ඇහුව පහුගිය අවුරුදු 8ට ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ඇහුවා. වයඹ පොල් කර්මාන්ත ශාලා 150ක් ඇහුවා. පොල් කර්මාන්ත ශාලාවල වැඩ කරපු 10000කට රැකියා හිමි වුණා. මේ ආකාරයට කර්මාන්ත විනාශ වෙලා අපේ රටේ කෘෂිකර්මය කඩන් වැටලා වැව් අමුණු නඩත්තු කළා නෑ අවුරුදු 10කට. මන්දබුද්ධික චින්තනය ආවට පස්සේ සල්ලි ඔක්කොම හොරකම් කරා. වැව් අමුණු නඩත්තු කරේ නෑ. දවස් දෙකක් වැස්සම වැව් ටික උතුරලා යනවා. සුමාන දෙකක් පෑවුවොත් වැව් අමුණු ඔක්කොම වේලෙනවා. රටට කනකොක අඬනවා. ගොවියට යලමහ කන්න වැඩ කරන්න බෑ. ගොවියට විස්රාම වැඩුවටත් තට්ටු කරා. ගොවියගේ විස්රාම වැඩුව මේ රටේ පාලකයා දැන් නවීනකරණය කර කර ඉන්නවලු. ගොවිය වහබනවා. පාලකයා නවීනකරණය කර කර ඉන්නවා. තමුන්නාසලගේ දරුවෝගේ කෑම වේලට තට්ටු කරා. දිවා ආහාරයට තට්ටු කරා. පොත් බෑග් දෙනවා කියලා රැවට්ටුවා. සමත්තු කූට්ටමක් දෙනවා කියලා රැවට්ටුවා. මේ ආකාරයට බොරුපොරොදු දෙනවා රෙන්න මේ රටේ පාලකයා කිසිම ආකාරයකින් තමුන්නාන්සලාගේ ජීවිතේ ප්‍රශ්න තේරුම් ගන්න උත්සාහ කරන්නේ. දරුවෝ ඉම්බට දරුවෝ වඩා ගත්තට දරුවෝ වෙනුවෙන් කරපු දෙයක් නැහැ. අපි ගියා පහුගිය දවස්වල මුදානගත් ප්‍රදේශයක. අපි ගියා හම්බන්තොට ප්‍රදේශයක. ඒක මුදානගත් ප්‍රදේශයක්. අපි රැස්වීමක් තියන්න ගියාම මරව දාලා අපේ ආධාර කරුවන්ට ගැහුවා. T56 අරගෙන ආවා. අත්බෝම්බ අරගෙන ආවා. ආරක්ෂාව දෙන්න කියලා පොලිස් කණ්ඩායමක් හිටියා. මේ වගේ රාළහාවිලා අපේ කොන්ස්ටබල් මහත්වරු 7 දෙනෙක් හිටියා T56ක. ASP කෙනෙක් හිටියා. OIC හිටියා. ටිකක් වෙලා ගියා මරව ඇවිල්ලා OIC ASP එක පොරබදන්න පටන් ගත්තා. ASP ගේ කෝට්ටේ බොත්තම් ටිකක් කැඩිලා ගියා. OIC ගේ ෂර්ට් එක ගැලවිලා ගියා. ආලහාමිලා යට කරගෙන ඇවිල්ලා මැරෙයෝ අපේ ඇයට පහර දුන්නා. ඒ වට නීති අනුකූල මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. පොලිස් ප්‍රකාශක මහත්තයා කිව්වා ඒක ගැන පැමිණිලි පොතේ නැහැ. ඒ කියන්නේ මුකුත් වෙලා නැහැ කිව්වා. ASP ගේ කෝට් එකේ බොත්තලුත් කැඩිලා මුකුත් වෙලා නැහැ කිව්වා. මේ ආකාරයට ප්‍රදේශයේ මුදානගත් ප්‍රදේශයක්. අපි පහුගිය කාලේ ගියා ඊට මාස දෙකකට ඉස්සෙල්ලා ගියා මැදමූලනේ පැත්තට. අපිට රැස්වීම තියන්න දෙන්න බෑ කිව්වා. ශබ්දිකාසනයන්ට පාවිච්චි කරන්න තහනම් කිව්වා. රාජ උෂ්ණයේ තියෙන ප්‍රදේශයක්. මිනිස්සු බොළු වගේ ඉන්න ඕනේ පැත්තේ.
කතා කරන්න තහනම් කතා වලට අහුම්කම් දෙන්න තහනම් අපි ජංගම වේදිකාවක් අරගෙන ගිහිල්ලා මැදමූලනේ කිලෝමීටර් 4ක් ළඟට ගිහිල්ලා රැස්වීම තිබුණා මැදමූලනේ පන්සලේ නායක හාමුදුරුවෝත් වැඩම කරා අපේ වේදිකාවට අනුශාසනාවක් කරා හවස 5ට විතර ඇති වේදිකාව ඉස්සරහා දරුවෙක් හිටියා අවුරුදු 8ක පමණ පිටේ පොත් බෑගයක් තිබුණා මං පුතේ මෙහෙන්න කියලා කතා කරලා ඇහුවා පුතා කොහෙද ගියේ කියලා ටියුෂන් ගියා කිව්වා මං ඇහුවා පුතා දවල්ට කෑවද කියලා ඇඹරිලා ටිකක් ලැජ්ජාවෙන් වගේ කිව්වා කෑවේ නෑ කියලා මං ඇහුවා උදේට කෑවද කියලා උදේට පන්ති යන ගමන් කඩේ මාප්පයක් කෑවා කිව්වා මේ දරුවා දවසට මාප්පයයි කාලා තිබුණා උතුමාණන්ගේ රාජධානිය ඉඳලා කිලෝමීටර් 4යි මද මූලනේ හුවක හඬ වඩාගෙන ඉම්බඩ දරුවන්ගේ බොක්ක හිස් දරුවෝ බඩේ ඉන්නේ කියට මහරජාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙන්නේ නැහැ මහරජාට ඒවයි දුක තේරෙන්නේ නැහැ පහු වෙලා ඔස්සලා අපි දැක්කා පවුල ජීවත් වෙනවා කරිවිල කාලා මේ පවුල කරිවිල කාලා ජීවත් වෙනවා කියලා පත්තරේ දැක්මම දවස් පහක් කරිවිල කෑවා කියලා පත්තරේ දුනම ඊට පස්සේ ආණ්ඩුවෙන් ගිහිල්ලා පවුල අල්ලන් කන්න හැදුවා හොඳට කාලා බඩේ පිරලා ඉඳගෙන බොරු කියනවා නේද කියලා ඇහුවා කවුද කාලා බඩේ ගින්න ඉන්නව කියලා කියන්නේ කෑමේලක් කවුවත් කවුරුත් කියන්නේ නැහැ මම බඩේ ගින්න ඉන්නේ කියලා මීට ඉස්සර අනුරාධපුරේ පැත්තේත් අපට හම්බුණා දරුවෙක් අපි අරුවම උදේට කෑවේ මොනවද කියලා උදේට සියබලා කෑවා කිව්වා අපිට අරුවම ඊට කලින් දවසේ රැට කෑවේ මොනවද කියලා රැටත් වත් එකහින් සියබලා කෑවා කිව්වා අද මේක තමයි රටේ தত্ত্বය මේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කිව්වට අද දීප්තිය නැහැ මේ රටේ උතුමාණෝ දිලිසුණාට උතුමාණෝගේ පවුලයාගේ රැස්වී දුණාට ඉන්දියන් සාගරයේ මුතු ඇටේ අද දීප්තිය නැති වෙලා මේ ආකාරයට මේ රටේ දරුවෝ බඩගින්න ඉන්නවා දරුවන්ට තුන් වේලක් ගන්න නැහැ අපි දන්නවා තමුන්නාන්සේලාගෙන් 95% උදේට තේකක් බොනවා දවල්ට කෑම වේලක් කෑවත් එළවලුක් නැත්තම් දෙකක් එක්ක දවල්ට කාලා ඉතුරු වෙන දෙයක් රැට කනවා සමහර ගවල දරුවන්ට කන්න දීලා දෙවොපිය අමාරුවෙන් ජීවත් වෙනවා බඩගින්න දරාගෙන මේක ආසියාවේ ආශ්චර්යයක් කිව්වට අපි දැක්ක පහුගිය කාලේ මම දැක්ක පත්‍රයක තියෙනවා ප්‍රේමදාස මහත්තයයි ජේ.ආර්. මහත්තයගේ කාලෙදි මේ රටේ පාන් ගෙඩියේ සත 75 ඉඳලා 5යි 50 වෙනකන් වැඩි වුණාලු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ 5යි 50 ඉඳලා රුපියල් 9ට වැඩි වුණාලු ආශ්චර්යයේ එනහුරා පහත් වුණාට පස්සේ රුපියල් 9 ඉඳලා රුපියල් 60යි මේක තමයි ආසයි ආශ්චර්යය තමුන්නාසලා ඉස්සර කෑවනම් පාම් භාගයක් අද තමුන්නාසලාට පාම් භාගය 8 දෙනෙකුට කන්න වෙනවා එක්කෙනෙකුට පාම් වාටියක් තමයි කන්න හම්බෙන්නේ මේක තමයි යථාර්ථය මේ தත්ත්වේ මේ රට බෙදාගන්න නම් අපට අලුත් ගමනක් යන්න වෙනවා තමුන්නාසලා වෙනුවෙන් කැපවීම කරන මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අලුත් මොහොන ගැන විශ්වාසය තියන්න පුළුවන් අපට. අපි ජනතාව රවටන්නේ. අපේ ජනතාවගේ කරපිටින් ගිහිල්ලා අපේ චරිත වෙන්න ඕන. මේ ඔක්කොම වෙන අතරේ අපි දකින්න ආර්ථිකය ගඩන් වැටෙනවා. නීතිය සාධාරණ රටේ නැහැ. මේ മന്ത്രിතුමා කිව්වා මට විශ්‍රාම වැඩුප නැහැ කියලා. මට විශ්‍රාම වැඩුප නැති වුණාට කවන්නේ නැහැ. මම පිරිමියෙක් කින්දා අපේ කුලී වැඩක් කර කියලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ රටේ පාලකයා වෛරයෙන් පෙළෙන පාලකයා, ක්‍රෝධයෙන් පෙළෙන පාලකයා, බලි ගැනීම පමණක් විශ්වාස කරන පාලකයා මේ රටේ හිටපු අගවිනිසුරුතුමියට කරපු දෙයක් දැක්කා. කාන්තාවක් වුණාම අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනේ. අඩු ගානේ සියඳවලුන් බෝතලයක් ගන්න. අඩු ගානේ පවුඩර් ටින්නකක් ගන්න. අඩු ගානේ ලේසු පෙට්ටියක් ගන්න. මේ රටේ පාලකයා වෛරයෙන් පෙළෙමින් අවුරුදු 35ක් රජයේ සේවයේ තිබුණ මාතාවක් වුණ දරුවොත් ඉන්න අගවිනිසුරුතුමියගේ ලොක් පරිගත්තා විශ්‍රාම වැඩමඩට තට්ටු කරා. එහෙම කරන හැබුට අර මෙහෙර ගිල් එකට අග්ගලාවක් අජ්ජද්ද කියනා වගේ කාන්තාවකට එහෙම සලකනවා නම් පිරිමින්ට කොහොම සලකයිද කියලා තමුන්නාසලාට හිතා ගන්න පුළුවන්. මේ ඔක්කොම මෙහෙම වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා අතීතයේ මේ රටට තිබුණ කීර්ති නාමය සදාචාරය අපිට නැවතත් අවශ්‍යයි. මම දැක්ක පහුගිය කාලේ පත්‍රයේ තිබුණා ලෝකයේ අසමත් රටවල් 31ක් බවට අද අපේ රටපත් වෙලා කියන. නායකයාට ආශ්චර්යය තියෙනවා.
ලෝකේ රටවල් වලින් අසමත් රටවල් තියෙන එකක් බවට අපේ මව්බිව පත් වෙලා තියෙනවා. මං දැක පත්තරේ තියෙනවා රටවල් 156ක් අතරින් තෝරලා තියෙනවා සතුටින් ජීවත් වෙන ජනතාව ඉන්න රටවල්. එතකොට අපේ රට අයිති වුණේ 137 වෙනි ස්ථානයේ. අසතුටින් ඉන්න ජනතාව තේරුවා නම් රටවල් 156. එතකොට අපේ රටට 19 වෙනි ස්ථානය හම්බ වෙනවා. අපේ රට එතනටයි වැටිලා තියෙන්නේ. පාලකයා ජොලියේ ඉන්නවා. එයාට ආශ්චර්ය පහළ වෙලා. රටේ ජනතාව දුකින් ඉන්නවා. මේ ආකාරයට අපේ රට පිටිපස්සට ගමන් කරනවා. ඉස්සරහට යන්නේ නැහැ. ආසියාවේ ආශ්චර්ය කොහොම වෙතත් මේ පාලකයා තව අවුරුදු 5ක් හිටියොත් මේ රට අනිවාර්යෙන් ආසියාවේ අපාය වෙනවා. දැන් අපි අපායේ දොරකඩට ගිහිල්ලා තියෙනවා. මේ යම රජුරෝ මේ රට දැන් ආසියාවේ අපාය කරගෙන 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 යනවා. මේකෙන් බේරගන්න නම් අපිට වුණාන්සලාට මේ පාලකයාගෙන් මේ රට බේරා ගන්න වෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල අපට අපහාස කරා. අපි ප්‍රභාකරන්ට සමාන කරා. අපි පාලකයා නිදිතයි කියලා කිව්වයි කිව්වා. අපි ඒක පිළිගන්නවා. අපි මේ පාලකයා නිදිතයි ත්‍රස්තවාදී වුණතරා නිදිතයි කියලා මම කිව්වේ. ඒ ත්‍රස්තවාදීනොත් ඒ රට බෙදන්න හද උද්‍රෝහීන්. අපි ඒගොල්ලන්ට ත්‍රස්තවාදීන් කිව්වා. ඔවුන් තැන නොබලා ජනතාවට පහර දුන්නේ. නමුත් මේ ත්‍රස්තවාදීන්ගෙත් අර දුටු ගැමුණු රජතුමා එලාරගෙත් යම්කිසි හොඳ ගතියක් තිබුණා නම් ඒක අනුමත කරා වගේ එලාර සිහි වෙන්න දෙමළවහ සෑය හැදුව වගේ එලාරගේ සොහනගාවින් යනකොට අඬ බෙර පවා ගහන්න එපා කියලා නීතියක් දැම්මා වගේ අපි හමුදාවේ තියන්නේ සතුරාට වෛර කරන්න එපා කියලා. සතුරාගෙත් යම්කිසි හොඳ ගතියක් තියෙනවා නම් අපි ඒක තේරුම් ගත්තා. මේ ත්‍රස්තවාදීන් මේ රණවිරුව ඉන්නවා ඒගොල්ලෝ ඒක අනුමත කරනවා. මේ ත්‍රස්තවාදීන් අපි එක මුහුණ මුල්ලා සටන් කරාට අපේ ළමයි ඉලක්ක කරේ නැහැ. අපේ පවුල් තෝර තෝර පහර ගැහුවේ නැහැ. නමුත් මේ රටේ නායකයා මගේ ළමයින්ගෙන් උපලිගත්තා. මම ජනාධිපතිවරණයට ගියපු හින්දා මගේ ළමයින්ට විරුද්ධවත් බොරු චෝදනා දැම්මා. මගේ දීනේ විවාහ වෙලා අවුරුදු 2යි මම ජනාධිපතිවරණයට යනකොට. නමුත් දැන් ජනාධිපතිවරණලා අවුරුදු 4ක් ගිහිල්ලා මගේ දීනිය තාම ඇගේ සැමියා දැකලා නැහැ. මේ තත්ත්වයට ළමයින්ගෙන් පිළිගන්න පුද්ගලයෙක් කොහොමද සංවේදී නායකයෙක් වෙන්නේ? ඒකයි අපි කිව්වේ මොහු ත්‍රස්තවාදීන්ට වඩා නිඳිත පුද්ගලයෙක් කියලා. මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා අපි තමුන්නාන්සේලාට ප්‍රශ්න දෙකක් තුනක් ඉදිරිපත් කරනවා. 2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ මේ රටට සුමාන දෙකක් යනකොට බැංකි මොවුන් ගෙන්නගත්තේ කවුද? බැංකි මොවුන්ට ආරාධනා කරලා යුද අපරාධ කරපු ඒ උණ්ඩ විරුද්ධව පරීක්ෂණ පැවැත්විය යුතුයි. පරීක්ෂණ පවත්වනවා කියලා ගිවිසුමකට අස්සම් කරේ කවුද? දැන් විදුලි කුටියක් යන කෑ ගැහුවට රණවිරුව පාවා දෙන්න බැංකි මූන් කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති. ඔහුත් එක්ක ගිවිසුමක් අස්සම් කරා යුද්ධ ඉවරලා සුමාන දෙකක් ඇතුළත. එහෙමනම් මේ පුද්ගලයා රණවිරුව පාවා දෙන්න අර ඇද්දද? හොරගල් ඇහුරුවාද නැද්ද? මේ පුද්ගලයා ද්‍රෝහියෙක්ද? මේ පුද්ගලයා දේශප්‍රේමියෙක්ද? තව ප්‍රශ්නයක් තියෙනවා. 2005 ජනාධිපතිවරණය තමුන්නාසලාට මතකයි. ඒ ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන්ට යම්කිසි පුද්ගලයෙක් මිලියන 500ක් දුන්නා දෙමළ ජනතාව ඡන්දේ දාන එක නවත්තා. දෙමළ ජනතාව ඡන්දේ දාන එක නවත්තුවා ප්‍රභාකරන්. ප්‍රභාකරන් මිලියන් 500 අරගෙන ගිහිල්ලා මෝදුකොඩින්ට බෝට්ටු ගත්තා මැලේසියාවේ. මෝදුකොඩියේ බෝට්ටු අරගෙන ඇවිල්ලා අපේ නාවික හමුදාවේ රණවිරුව දාස් ගණන් ඝාතනය කරා. එතකොට මේ මිලියන 500 දීලා ඒකෙන් වාසියක් ලබාගෙන ජයග්‍රහණය කර පුද්ගලයා ත්‍රස්තවාදීන්ට කප්පන් දුන පුද්ගලයා දේශප්‍රේමියෙක්ද ද්‍රෝහියෙක්ද? තමුන්නාසලා තීරණය කරා. ඊළඟට අපි දැක්ක පහුගිය කාලේ මේ රටට සුනාමියක් ආවා. අපේ ජනතාවගේ 40,000 ජීවිත අහිමි වුණා. අම්මලා තාත්තලාට දරුවෝ නැති වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. මුළු ලෝකෙම කම්පා වුණා. තමුන්නාසලා අපිත් කම්පා වුණා. අපි හැමෝම අඩු ගානේ හාල් මිටකින් හරි මේ විපතට ජනතාවට උදව් කරා. නමුත් මේ රටේ එක පුද්ගලයෙක් හිටියා සුනාමි ආධාර හොරකම් කරා. පිටරටින් එවපු කෝටි ගණන් සුනාමි ආධාර ටික හොරකම් කරලා නංගිගේ බැංකු ගිණුමේ දාගත්තා. මේ පුද්ගලයා ද්‍රෝහියෙක්ද? මේ පුද්ගලයා දේශප්‍රේමියෙක්ද? තමුන්නාසලා තීරණය කරා. අවසාන වශයෙන් 2009 යුද ජයග්‍රහණය. අපි 2009 මාස 4 මාරක් සටන් කරා. මැයි මාසේ 19 වෙනකම් මේ කාලය තුල මායට තේ ඉදපු රණවිරුව 2000ක් ජීවිත පූජා කරා.
දෙදාස් අටේ මුළු වර්ෂයටම දෙදාහය ජීවිත පූජා කරේ දෙදාස් නමේ සටනේ උච්චම අවස්ථාව නිසා රණවීරෝ දෙදාහක් ජීවිත පූජා කරා මාස හතරම මාර්ග මේ සටන අපි ගෙනියනකොට මේ රටේ පාලකයා මට නියෝග කරා 2009 ජනවාරි 31 පෙබරවාරි 1 වෙනිදා පැය 48ක සටන් විරාමයක් දෙන්න කියලා මම කිව්වා ඒක කොහොමවත් කරන්න බෑ කියලා මම කිව්වා ඒ අවස්ථාවේ සටන් විරාමයක් දුන්නොත් අපේ හමුදාවට පසුබෑමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා පාලකයා අපි කියපු උපදෙස් තම සතේකට ගණන් ගන්න නැතුව නියෝග කරා සටන් විරාමයක් දී යුතුමයි කියලා සටන් විරාමයක් දීලා ජනවාරි 31 වෙනිදා රාත්‍රියේ ප්‍රභාකරන් නැවත ප්‍රතිසංවිධානය වෙලා මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා. මගේ ආරක්ෂක වළලු කඩන් වැටුණා. මගේ හමුදාව පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා. ඒ தත්ත්වය අනුව ඒ தත්ත්වයට මුහුණ දීලා මගේ රණවිරුවතාව 500ක් ජීවිතක්ෂයටපත් වුණා. මට කෝටි ගාණක යුදෝපකරණ ඇති වුණා. ලක්ෂ ගාණක් කෝටි ගාණක් මුදල් රටට අහිමි වුණා. මේ தත්ත්වය ගෙනත් දුන්නේ අපි 2004 පෙබරවාරි 4 වෙනිදා අපේ நாயකයා ගාලු මොදොර නිදාස් දිනේ කයිවාරු ගන්නකොට නිදාස් දින පෙළපාලි ඉස්සරහා අපි කොටින් තැලෙලව ගහනවා අපි උඩින් ගහනවා දියඹෙන් ගහනවා යටින් ගහනවා කියනකොට මගේ හැමුදා පස්සෙන් පස්සට එනවා මම දවස් 5ක් මෙහෙයුම් මැදරියේ ඉඳලා නිදි වරාගෙන නොකා නොදී පෙබරවාරි 4 වෙනිදා උදේ 5ට නාලා ගිහිල්ලා මම පෙළපාලි හිටගත්තා නායකයා කයිවාරු ගන්නවා මම හිටියේ ඔළුව ගිනි අරගෙන මගේ හමුදා පස්සෙන් පස්සට එනවා අපි දවස් 7ක් කෙසේ හෝ සටන් කරලා ඉතාව කැපවීමෙන් නැවත මේ රටන ඒ සටන ප්‍රතිසංවිධානය කරගත් නැවත ආරක්ෂකවලු ශක්තිමත් කරගත් අපේ හමුදා අත කිලෝමීටර් 4ක් පස්සට ආවනම් අනිවාර්යයෙන්ම ඒ සටන අපි පරදිනවා අවුරුදු 2කමාරක් ඉස්සේ ලැබපු ජයග්‍රහණ ඉදිරියට ගියපු හමුදාවට අනිවාර්යයෙන් පස්සට එන්න වෙනවා එහෙමනම් අද තමුන්නාන්සලාට මෙතන වාඩි වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ ඒ ප්‍රමාද දෝෂේ වුණා නම් මේ පාලකයා ඒ සටන් විරාමයේ දුන්නේ විදේශ බලපෑම් මත ප්‍රභාකරන්ට පැනලා යන්න අවස්ථාවක් දෙන්නේ ඒක අපි ඔක්කොම දැනගෙන ඉඳමයි අපි මේ පාලකයාට මේ වැඩේ කරන්න එපා ඒ ජරා වැඩේ කරන්න එපා කිව්වේ නමුත් ඔහු ඒ වෙලාවේ අපට ද්‍රෝහී වුණා තමුන්නාන්සලා තීරණය කරන්න ඒ සටන් විරාමයේ දීලා ප්‍රභාකරන්ට පැනලා යන්න අවස්ථාව දුන්න මිනිහා ද්‍රෝහීයද දේශප්‍රේමීයද කියලා යුද භූමියේ සටන් කරලා ලේ හලපු අපි දහඩිය හලපු අපි ද්‍රෝහියද සටන් දේශප්‍රේමියද ප්‍රවාකරන්ට පැනලා යන්න දෙන්න හදපු එක දේශප්‍රේමියද ද්‍රෝහියද කියලා තමුන්නාන්සලා තීරණය කරා අපි මේ ප්‍රශ්න තමුන්නාන්සලාට ඉදිරිපත් කරනවා තමුන්නාන්සලා මේවා ගැන තීරණය ගන්න පොදම කට්ටිය පොදම ඥාණය තමුන්නාන්සලටයි තියෙන්නේ තමුන්නාන්සලා තීරකයා වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් තමුන්නාන්සලාට ජය වේවා තමුන්නාසලට අසිරිමත් අනාගතයක් වේවා තමුන්නාසලට සුබ රාත්‍රියක් අපි වෙනුවෙන් කරපු කැපකිරීම ගැන අපි තමුන්නාසලට කවදා හෝ මෙහෙයුම් දක්වනවා තමුන්නාසලට ආයිබෝවන් අස්සලාමු අලයිකුම් වණක්කම් ජය වේවා ජය වේවා